අයිබෝවන් මම ජයන්ත කෝවිල ගොඩගේ ආර්ථික අර්බුදය පිළිබඳව ඒ වගේම ආර්ථිකය පිළිබඳව ඔබව නිරන්තරයෙන් දැනුවත් කරන නාලිකාව ශ්‍රී ලංකා බිස්නස් ටීවී අද සූදානම් වෙන්නේ රාජ්‍ය මුදල් කාරක සභාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයින් ඇවිල්ලා මොකද්ද කරපු අනාවරණය කියලා කියන්න. මේක වැදගත් වෙන්නේ ඉදිරියේදී පොලී අනුපාතවලට එවගේම වෙළඳපොළවල් සක්‍රීය වෙන්න එවගේම ආර්ථිකයේ දිශානතික තීරණය කරන්න මේ අනාවරණය වැදගත් වෙන නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රමුඛ මහ බැංකු නිලධාරීන් සදහන් කරපු දේ තමයි මුදල් කාරක සභාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ පළවෙනි ණය වාරිකය 2023 මුල් කාර්තුවේදී ලබා ගන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා කියලා. මීට කලින් ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුවේ ග්ලෝබල් රිසර්ච් ටීම් එක ගෝලීය පර්යේෂණ කණ්ඩායමක් කරපු අනාවරණයේදී ඔවුන් කිව්වා මේ bilateral creditors ඒ කියන්නේ ද්විපාර්ශ්වීය ණයකරුවෝ ඉන්දියාව, චීනය, ජපානය මේ වගේ රටවල් එක්ක මේ එකඟතාවයන්ට හිතුවට වඩා ප්‍රමාද වෙලා එන නිසා ඒ කියන්නේ හිතපු කාලෙදී මේ එකඟතාවයන්ට එන්න බැරි වෙච්ච නිසා මේ වැඩසටහන ප්‍රමාද වෙනවා කියලා. හැබැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන විදිහට මේකේ ප්‍රමාදයක් පේන්න නැහැ. සාපේක්ෂ විදිහට ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුවේ ග්ලෝබල් රිසර්ච් ටීම් එක කියන තරම් ප්‍රමාදයක් පේන්න නැහැ. අපි දන්න දේ තමයි අපි ශ්‍රී ලංකා බිස්නස් ටීවී විදිහටත් ඔබට කිව්වා වාර්තා කරා ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාවට ලියුමක් මගින් දැනුම් දුන්න පසුගියදා අපි ශ්‍රී ලංකාවට මේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන සඳහා මේ IMF වැඩසටහන සඳහා පූර්ණ සහයෝගය ලබා දෙනවා කියලා. අපිට අනාවරණය වෙනවා චීනය පැත්තෙනුත් ඒ වගේ සුබදායි ප්‍රවෘත්තියක් හෙට අනිද්දාට ලැබෙයි කියලා. හැබැයි මේක අර හෙයා කට් එකක් නොවන වගත් මේක මැචියුරිටි එක්ස්ටෙන්ෂන් එකක්. ඒ කියන්නේ ණය කාලය දීර්ඝ කිරීමක් හෝ පොලී අනුපාතය ඉන්ටරෙස්ට් රේට් රිඩක්ෂන් එකක්. ඒ කියන්නේ පොලී අනුපාතය අඩු කිරීමක් වෙන්න පුළුවන් කියන කතාව අපි දිගින් දිගටම කිව්වා. මම හිතන්නේ ඒ විදිහට තමයි මේ දේ සිද්ධ වෙන්නේ. කොහොම වුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ වැඩසටහන සාර්ථක කරගන්න පුළුවන් මට්ටමක එකඟතාවයක් මේ විපාර්ශ්වීය ණයකරුවන් තුලින් ලැබෙන බව තමයි මේ මූල්‍ය ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ නියෝජිතයෝ මුදල් කාරක සභාවට කරපු අනාවරණය තුලින් අපිට පේන්නේ. ඒ කියන්නේ පළවෙනි කාර්තුව තුල පළවෙනි වාරිකය ලැබෙනවා නම් ඒ කියන්නේ මාර්තු මාසයට කලින් මේ වාරිකය ලැබෙන්න ඕන. පළවෙනි කාර්තුව කියලා කියන්නේ පළවෙනි මාස තුන ජනවාරි, පෙබරවාරි, මාර්තු මේ අපි ගෙවමින් සිටින ජනවාරි මාසය ඉදිරි පෙබරවාරි මාර්තු මාස දෙක තිබෙනවා. ඒතර මාර්තු මාසයට කලින් මේ මුදල ලැබෙන්න ඕන. ඊට පස්සේ මොකක්ද වෙන්න පුළුවන් මේ වාරිකය ලැබුණට පස්සේ මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9 කියන එක ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි මේක මීට කලිනුත් කියලා තියෙනවා. හැබැයි වැදගත් වෙන්නේ ලංකාවේ ලංකාව කෙරෙහි තියෙන විශ්වාසය වර්ධනය වීමට මේක ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ජාත්‍යන්තර ප්‍රජාවට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළවල් තුලට යම් කිසි විශ්වාසයක් ඇති වෙනවා ශ්‍රී ලංකාවේ ණය තිරසාර භාවයට පත් කර ගැනීම සඳහා යන වැඩපිළිවෙලේ ඒ දිශානතිය හරි මාර්ගයේ ගමන් කරමින් තිබෙනවා කියලා. එතකොට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනවා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ඒ වගේම ජාත්‍යන්තර ණය වෙළඳපොළවල් වලට ගිහිල්ලා තමන්ට අවශ්‍ය ඒ ණය ලබා ගැනීමේ හැකියාව. මොකද දැනට වෙලා තිබෙන්නේ අපිට ජාත්‍යන්තර ණය වෙළඳපොළවල් ඔක්කොම වැහිලා තියෙන්නේ. රජයට සම්පූර්ණයෙන්ම ණය ගන්න සිද්ධ වෙලා තිබෙන්නේ දේශීය වෙළඳපොළෙන්. ඒතර දේශීය වෙළඳපොළෙන් පමණක් ණය ගන්නකොට අපි කිව්ව විදිහට මේ කේක් ගෙඩියේ වැඩි කොටස රජය තමයි භුක්ති විඳින්නේ. අඩු කොටස තමයි ලංකාවේ ව්‍යවසායකයන්ට ඒ වගේම ජනතාවට ලබා දීමට හැකියාව තිබෙන්නේ. එතකොට අර කේක් ගෙඩිය වැඩි කොටස රජය භුක්ති විඳිනකොට අඩු කොටස තුලින් හැකියාව ලැබෙන්නේ නැහැ ආර්ථිකය මේ හැකිලිච්ච ආර්ථිකය පුළුල් කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ මූල්‍ය අරමුදලේ වැඩසටහන සාර්ථක වීම තුල ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළවල් වලට යෑමට හැකියාව ලැබීම තුල රජයට හැකියාව ලැබෙනවා අර දේශීය වශයෙන් භුක්ති විඳින කේක් ගෙඩියේ කොටසෙන් වැඩි කොටසක්
අපේ ව්‍යවසායකින් ඒ කියන්නේ පුද්ගලිකාංශයට ලබා දීලා රජයට මේ විදේශීය ණය වෙළඳ පොළවල් වෙත ගමන් කරන්න. ඒ තුල අවකාශයක් ලැබෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවට මේ පොලි අනුපාතය තවදුරටත් අඩු කරන්න. එතකොට මේ සංකෝචනයේ වෙච්ච ආර්ථිකය යම් කිසි විදිහකට මේ නැවත පුළුල් කිරීමේ ප්‍රවේශය ආරම්භ කිරීම සඳහා අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සාර්ථක කර ගැනීම වැදගත් වෙනවා. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව කියන විදිහට පළවෙනි කාර්තුව තුල මේ වැඩසටහනේ මුල් වාරිකය ලබා ගැනීමට හැකි වුණොත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා බිස්නස් ටීවී මීට කලින් පුරෝකථනය කරපු විදිහටම පොලි අනුපාතය ක්‍රමානුකූලව තවදුරටත් අඩුවීම සිද්ධ විය යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ගමන් මාර්ගයක් එයයි පොලි අනුපාතය අඩු කිරීම. ඒ තුල ස්ථාවර තැන්පතු පොලි අනුපාත, ඒ වගේම සාමාන්‍ය තැන්පතු පොලි අනුපාත, ණය පොලි අනුපාත මේවා ක්‍රමානුකූලව අඩුවිය යුතුයි. ඒ වගේම ලංකාවේ මේ මූල්‍ය ශේෂ්ත්‍රයේ තිබෙන තවත් බැරෑරුම් ප්‍රශ්නයක් අපි ඔබට මීට කලින් පෙන්වලා දුන්නා. ඒක තමයි මේ ප්‍රෙෂර් බිල් මාකට් එකේ, ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර වෙළඳ පොලේ තිබෙන මේ ඉහළ පොලි අනුපාතය. ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලි අනුපාතය 15.5% මට්ටමක තිබුණත් මේ භාණ්ඩාගාර බැඳුම් කර සහ බිල්පත් වෙළඳ පොලේ පොලි අනුපාතය 32-31 වගේ මට්ටමක තිබුණා. ඒකට ප්‍රධානම හේතුව බවට පත් උනේ රජයට ණය දෙන මේ පුද්ගලික අංශ හිතුවා සහ දැනටත් හිතනවා රජයට ණය දෙන එක යම්කිසි අවධානමක් තිබෙනවා කියන කතාව. ඒ තුල අර අවධානම් කොටස තමයි වැඩි වශයෙන් 15ක විතර කොටස මේ පොලිය තුල තිබුණේ. හැබැයි අපි දැක්කා පසුගිය භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී මාස 6 බිල්පත්, මාස 3 බිල්පත්, අවුරුද්දේ බිල්පත් වල පොලි අනුපාතය කැපී පෙනෙන ලෙස අඩු වුණා. එතකොට ඒ තුලිනුත් පැහැදිලිව පේනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සාර්ථක වෙමින් යෑම හමුවේ මේ වෙළඳ පොළවල් වලට සිග්නල් එකක් යමින් පවතිනවා මේ පොලි අනුපාත අඩු වෙන්න සහ මේ රජයට තිබෙන ඒ අවකාශයේ අවස්ථාව උලුල් වෙමින් තිබෙන බව. අපි දැක්ක කොටස් වලඳ පොලේ මේ වගේම ධනාත්මක වෙනසක්. ඉතින් මේ දේවල් මේ විදිහට නිවැරදි මාවතේ ගමන් කරොත් අපිට හිතෙනවා ආර්ථිකය 2023 වසරේ අපිට ගොඩ ගන්න අමාරුයි තිබුණු තත්ත්වය වගේම අමාරු තැනක තිබෙන්නේ. හැබැයි 2024 අවසන් වන විට යම් කිසි ධනාත්මක මාවතකට ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැටීමේ හැකියාව තිබෙනවා. හැබැයි මේ සියල්ල සිද්ධ වෙන්නේ මේ දේවල් ඒ નિયમિત පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව කියන පරිදි ඒව ට්‍රැක් එක හරි මාර්ගයේ ගියොත් පමණයි. අපි ඉදිරියටත් ඔබට මේ පිළිබඳව විශ්ලේෂණාත්මකව ඒ යාවත් කාලීන තොරතුරු ලබා දීමට සූදානම්. අපි ආරාධනා කරනවා මේ වගේම තොරතුරු දැනගන්න subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් ටීවී.